එවගේම දහසක් බලාපොරොත්තු ඇතිව මේ බංකොලොත් රට ගොඩගන්න නැවත ජේ.ආර්.ලා ප්‍රේමදාසලා ගාමිණීලා ලලිත්ලා හිටපු යුගයක් ආරම්භ කරන්න අද අපිත් එක්ක එකතු වෙන ආදරණීය ප්‍රදේශවාසී සියලු දෙනාගේම අවසරයි. පොලිසිය මහත්තුරු මාධ්‍ය මහතුන් සියලු දෙනාගේම අවසරයි. සහෝදර වරුනි, අපි අද ඉන්නේ තීරණාත්මක මොහොතක. මේ ස්ථානයේ ඉඳගෙන ඉද්දි මට දැනෙනවා ගින්දර කොහරි ගින්දරක් ඇති වෙලා අලු පත්ත වෙනවා පොළොවට. මේක අපිට දෙන්නේ මම හිතන්නේ යම් ආකාරයක ඉඟියක්. බැරි වෙලාවත් වැරදි පාර්ශවයක් වැරදි පුද්ගලයෙක් වැඩ බැරි අත්දැකීමක් නැති ඒ වගේම කුරිරු අතීතයක් තියෙන එහෙම නායකයෙක් බැරි වෙලාවත් මේ රටේ පත් වුණොත් අපිට අත් නිර්ණම තමයි ඔය අලු වලින් පෙන්වන්නේ ගින්දර. මේ රට ගිනිබත් කරන්න පුළුවන් එහෙම වැරදි තීන්දුවක් ඔබතුමාලා ගත්තොත්. එහෙනම් සහෝදරනි, මම මේ ප්‍රදේශයෙන් පටන් ගන්නම්. පළවත්ත සෙවණගල හිගුරාණ මේ ආදි වශයෙන් අවුරුදු ගානකට කලින් මේ කර්මාන්ත අපිට ලැබලා දුන්නේ අපේ පැරණි නායකයෝ මහවැලිය ඇඟලුම් කර්මාන්තය ජනසවිය මහපොළ ඒ වගේම මිනිපේ ඒ ආදි වශයෙන් විශාල සංවර්ධනයක් කරන්න අපේ නායකරුන්ට හැකියාව ලැබුණා. එහෙමනම් සහෝදරනි, කවුරු හරි කියනවා නම් මේ හිටපු නායකයෝ මොනවත් කරේ නැහැ කියලා. ඒක සහගහන අපරාධයක්. මේ නායකවරු ඉතා කෙටි කාලයක් තුල 48 ඉඳලා 94 වෙනකන් අවුරුදු 30යි ආණ්ඩු කරන්න හම්බුනේ. විශාල සංවර්ධනයක් ගොවි ජනපද ඇති කරලා ගල්ඔය යෝජනා ක්‍රම මිනිපේ මින්නේරිය අක්බෝ මේ ආදි වශයෙන් ඒ වැව් වාර්ය මාර්ග දියුණු කරලා ගොවි ජනපද ඇති කරලා අර මං කිව්ව සංවර්ධනය මං කිව්ව මේ සියලු කර්මාන්ත ඇති කරේ අවුරුදු 30ක් වගේ පොඩි කාලයක් තුල. ආසියාව බඩගානුට අපේ නායකවරු අපේ නායක ස්වාමීන් වහන්සේත් අපි ආදරෙන් පිළිගන්නවා. ආසියාව බඩගාන කාලේ සහෝදරනි අපේ නායකවරු මේ රට දියුණු කරේ. අපිට කිව්වේ ස්ලීපින් ජයන්ට් කියලා ආසියාවේ. දකුණු කොරියාව, මැලේසියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව එකම ගණේ ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙන රටක් බවට ඒ කාලේ අපිව ලකුණු කරගෙන හිටියේ. චීනය ලංකාව බල්ලා, සිංගප්පූරුව ලංකාව බල්ලා ගිහිල්ලා ජේ.ආර්.ලා ප්‍රේමදාසලා ගාමිණීලා ලලිත්ලා කරපු දේවල් තමයි එහෙ ගිහිල්ලා කරලා අද ලෝකේ බලවත්ම රටක් බවට ඒවා පත් කරලා තියෙන්නේ සහෝදරනි. අපිට වැරදුනා. 94 අපේ කරුමෙට මේ පක්ෂයේ නායකයා වශයෙන් පත් වුණේ රනිල් වික්‍රමසිංහ කියන මේ රට විනාශ කරපු නායකයා. අපේ පක්ෂයේ නායකයා වුණා විතරක් නෙමෙයි 94 පෙරදි, 2006 පෙරදි, 2005 පෙරදි, 10 පෙරදි, 15 පෙරදි අවුරුදු 30ක් අර පතාක යෝධයෝ මහවැලිය ඇඟලුම් කර්මාන්තය හිඟුරාණ පැලවත්ත මේ සියල්ල කරේ පතාක යෝධයෝ අවුරුදු 30ක් වගේ කාලයක් තුල DS කෙන් ගත්තාම ගාමිණීගෙන් ඉවරුනාම. සහෝදර වරුණි, ඒ පතාක යෝධයෝ අවුරුදු 30ක් ඇතුළ මෙච්චර සංවර්ධනයක් කරද්දී රනිල් වික්‍රමසිංහ තනි අතින් අවුරුදු 30ක් අපි ප්‍රාණාපකරුවන් බවට පත් කරලා අපේ පක්ෂයේ ජනාධිපතිවරයෙක් බිහි වෙන්න දෙන්නේ නැතුව කුලියට එක එක අරගෙන එහෙන් මෙහෙන් තමන්ගේ නායකත්වය රැකගන්න පක්ෂය විනාශ කරන ගමන්ම අදක්ෂ නායකවරු තේබීලා කෝපි බීලා කේක් කාලා රාජපක්ෂලා වගේ අදක්ෂ අදූරදර්ශී මේ රට විනාශ කරපු පවුලක් ජැක් එක ගහලා මේ රට විනාශ කරා සහෝදරනි. අවුරුදු 30කට අපිට ආණ්ඩුවක් නැහැ. දැන් බලන්න අන්තිම අවුරුදු කාලය තුල අන්තිම අවුරුදු 30 ගත්තොත් මේ රට විනාශ කරපු බලවේග හතරක් තිබ්බා. LTT සංවිධානය, JVP එක රාජපක්ෂ පවුල සහ රාජපක්ෂ පවුල බලයට ගේන්න ප්‍රධාන වුණු ප්‍රධාන තැනැත්තා රනිල් වික්‍රමසිංහ. බලවේග හතරෙන් තුනක් මේ පාර ඡන්ද ඉල්ලනවා රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ. එහෙමනම් සහෝදරනි, ඒ අන්තිම අවුරුද්දේ ඉන්දියාව 91 දීුණු වෙන්න පටන් ගත්තාම අපේ 94 ඉඳලා අපිට සංවර්ධනයක් නැවත ඇඟලුම් කර්මාන්තයක් මහවැලියක් දෙන්න අවස්ථාවක් ලැබුණ නැහැ. ඒකට ප්‍රධාන පංකාරු පංකාරයෙන් බවට පත් වෙනවා JVP එක. 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුවට උදව් කරා, රාජපක්ෂ ආණ්ඩුවට උදව් කරා, ෆොන්සේකට උදව් කරා,
විශාල ජනගංගාවක් බලන්න 10000කට අධික ප්‍රමාණයක් දෙන්න උද අප්පුඩියක් ඉඳ ගන්න තැන් නැහැ. සහෝදරනි බලන්න මම මගේ කතාව කෙටි කරන්න මෙච්චර ජන ගංගාවක් ගලනවා අද මොණරාගල දිස්ත්‍රික්කේ. ඒ හින්දා මේ සංවර්ධනය දෙන්න පුළුවන් නැවත ඔබතුමන්ලට අපිට අපි කර්මාන්ත නැවත ලංකාවේ පටන් ගන්නවා. දක්ෂ කණ්ඩායමක් සදීප් ප්‍රේමදාස මහත්තයා කියලා කියන්නේ පන්සිල් පද පහම රකින්න හොරකම් නොකරපු මිනිහ නොමරපු සද්ගුණවත් මනුෂ්‍ය ගතිගුණ තියෙන දුප්පත් ජනතාව වෙනුවෙන් මහන්සි වෙන නායකෙක්. ඒ නායකයාට සහෝදරනි මේ අන්තිම අවුරුදු එකමාර තුල පාසල් වලට ඉස්පිරිතාල වලට එතුමා ලබා දුන්න මුදල් ප්‍රමාණය ලක්ෂ 10000ක් බිලියනයක්. අපේ ඡන්ද වැඩවලටත් සල්ලි නැහැ. අමාරුවෙන් අපි ඡන්ද ව්‍යාපාරේ දුවන්නේ මොකද ඒ සල්ලි සියල්ල මෙතුමා දැම්මේ දරුවන්ගේ සහ අහිංසක දුප්පත් ජනතාවගේ සුභසිද්ධිය සඳහා. අන්න එහෙමනම් එතුමනත් එක එකතුණු දක්ෂ කණ්ඩායමක් නැවත මහවැලි ඇඟලුම් කර්මාන්තය නෙවෙයි. ඒවා 80 දශකයේ ආසියාව බඩගානේ කාලේ කරපු දේවල්. ඊට වැඩිය දසදහස් ගුණයක සංවර්ධනයක් කරන්න පුළුවන් හැකියාව තියෙන කණ්ඩායමක් අද එතුමත් එක්ක සැදී පැහැදී ඉන්නවා. 77 කැබිනට්ටුව නැවත අපි 21 වෙනිදාන් පස්සේ නිර්මාණය කරනවා කියන පොරොන්දුව මේ අසය දෙනවා. 21 වෙනිදා ඔබතුමාලා දෙන ජයග්‍රහණේ අවුරුදු 30කට පස්සේ ජනාධිපති අපේ අගමැති අපේ කතානායක අපේ දෙන්න අපුඩියක් ආණ්ඩුකාරයා අපේ මහා ඇමති අපේ නගරාධිපති අපේ සභාපති අපේ මුළු ආණ්ඩුවම අපේ අවුරුදු 5කට අවුරුදු 30කට පස්සේ එමන ඔබතුමන්ලා සියලු දෙනා මේ පින්බලයෙන් ගෙන නායකයා අවුරුදු 56යි අපි පොරොන්දු වෙනවා දුප්පත්කම නැති කරලා රට සංවර්ධනය කරලා ඉන්දියාවටත් අපි අභියෝගයක් දෙන්න පුළුවන් ආර්ථික මට්ටමින් අපි අවුරුදු 5ක් යනකොට මේ රට සංවර්ධනය කරනවා කියන පොරොන්දුව අපි මේ මොණරාගල ජනතාවට දෙනවා. එහෙමනම් සියලු දෙනාටම ජය වේවා. ඔබතුමාලා මහන්සි වෙන්න 151ක් නෙවෙයි 52ක් අපිට ජනාධිපතිවරයා ජයග්‍රහණය ආරම්භ දෙන්න 130ක් 140ක් ආසන අපිට පාර්ලිමේන්තුවෙන් ලබා දෙන්න ඔබතුමාලගේ සීන සැබෑ කරන්න අපි බැඳී සිටිනවා කියන පොරොන්දුව දෙමින් සදීප් ප්‍රේමදාස මහත්තුමාට වැල්ලවා ජනතාවට මොණරාගල ජනතාවට මේ ශ්‍රී ලංකාවේ අපිට